আগে পড়ি তারা পি পি কেওয়া হোটেরা তু পাঠাই অ্যাঙ্গ শুধু পাঠাই আরে আরে পেনা শীতল পাতুরে আন্তাটু সালমি পিন পিন নেওয়া ඔන්න මගේ පුංචි පුතේ ටීචර් කවුරු ගැනද ඒ සින්දුවක් කිව්වේ? කවුරු ගැනද? ලස්සන පුංචි තාරපැටිය ගැන නේද? ඔන්න අපි අද ලස්සන තාරපැටියක් හදන්නයි යන්නේ. මගේ පුතාලා කැමතියි නේද? දුවලා එන්නකෝ ටීචර් ළඟට. ඔන්න මගේ පුතේ ටීචර් ඒගොල්ලන්ට මෙන්න මේ වගේ පොතක් එවලා තිනවා. තියෙනව නේද? සුදු පාට කවරයක් දාපු. මේ අපේ ස්ක්‍රැප් බුක් එක. දුවල ගිහින් අරන් එන්නකෝ මගේ පුතාලා. හොයාගෙන ආව නේද පුතේ? එහෙනම් පෙරලා ගන්නකෝ. මෙන්න මේ තාරාවේ කැඳලා තියෙන පිටුව. අපි දැන් මේ තාරාවට ලස්සන සුදු ලුණු පොතු අලවන්නයි යන්නේ. සුදු ලුණු පොතු අලවලා අපි ලස්සන තාරාවෙක්ව හදමු නේද? මගේ පුතාලා කැමතියි නේද? දුවලා එන්නකෝ එහෙනම්. ඔන්න පුතේ අපි දැන් බලමු අපේ තාරාව හදාගන්න අපිට මොනවද ඕනේ වෙන්නේ කියලා. බලන්නකෝ. සුදු ලුණු පොතු, රතු පාට කොළ කෑල්ලක්, ගම්, මා රැටය. ඔන්න පුතේ අපි මුලින්ම මේ රතු පාට කොළය අරගෙන චූටි චූටි කොළ කෑලි ටිකක් ඉරාගමු නේද? මේ විදියට චූටි කොළ කැලි ටික කිරා ගන්නකො මගේ පුතාලා. ඔන්න අපි දැන් කොළ ටික ඉරාගෙන ඉවරයි. ඔන්න පුතේ අපි දැන් තාරාවගේ හොටය අලවන්නයි හදන්නේ. ගම් චුට්ටක් ගාගමු නේද? ඔන්න අපි දැන් අලවමු නේද? තාරාවගේ හොටේ මොන පාටයිද පුතේ? ඔව්, රතු පාටයි නේද? ඔන්න අපි දැන් තාරාවගේ හොටේ අලවගෙන ඉවරයි. අපි දැන් තාරාවගේ ඔළුව ටික අලවමු නේද? හිමිහිට ගම් ගාගමු නේද? අයින දිගේ හිමින් හිමින් ගම් ගන්න පුතේ. ඔන්න පුතේ අපි දැන් සුදු ලුණු පොතු අලවන්නයි හදන්නේ. මෙතනින් පටන්ගෙන වටේට අලවගෙන යමු නේද? හිමින් හිමින් අයින දිගේ අලවගෙන යමු. ඔන්න අපි දැන් මැද ටික අලවගමු නේද? ඔන්න අපි දැන් තාරාවගේ ඔළුව කොටස අලවලා ඉවරයි. දැන් තියෙන්නේ මේ තාරාවගේ ඇඟ කොටස අලවගන්න. ඔන්න පුතේ අපි ගම් ගාමු නේද? ඔන්න පුතේ අපි දැන් ගම් ගාගනිපු කොටස විතරක් සුදු ලුණු පොතු අලවගමු. අයින දිගේ හිමින් හිමින් ලස්සනට සුදු ලුණු පොතු අලවන්න. ඔන්න පුතේ අපි දැන් ගම් ගාගනිපු ටික අලවලා ඉවරයි. අපි තව මේ ටිකේ ගම් ටිකක් ගාගනිමුද?
ඔන්න අපි ඒ ටිකෙන් දැන් සුදු ලුණු පොතු අලව ගමු. ඔන්න පුතේ අපි දැන් ඒ ගම් ගාගනිපු කොටසත් අලවල ඉවරයි. අපි ආයෙම තව ගම් ටිකක් ගාගනිමු නේද? ඔන්න ඒ කොටසත් අලව ගමු. ඔන්න පුතේ අපි දැන් ඒ කොටසත් අලවගෙන ඉවරයි. ඔන්න දැන් අපි තාරාවගේ ඇඟේ මේ අන්තිම කොටස තමයි අලවන්න යන්නේ. ගම් චුට්ටක් ගාගනිමු නේද? කලබල නොවි හිමිහිට ගම් චුට්ටක් ගාගන්න. ඔන්න අපි දැන් අලවමු නේද? ඔන්න පුතේ ලස්සන තාරාව වලවල ඉවර වෙන්නයි යන්නේ. ටීචර් මන් තව ටිකයි තියෙන්නේ. මගේ පුතාලත් එළවුවා නේද? ඔන්න පුතේ අපි දැන් සුදු ලුණු පොතු වලවලා ඉවරයි. තව මොනවද අඩු? ඔව්, අපි තාරාවගේ ඇහැලෙන්නේ නෑනේ. ඔන්න තාරාවගේ ඇසෙත් ගම් චුට්ටක් ගාගන්නකෝ. ගම් චුට්ටක් ගාගෙන පුතාල ළඟ තියෙන මෙන්න මේ මාරැටි තාරාවගේ ඇහැට අලවන්නකෝ. හරිම ලස්සනයි නේද පුතේ? ඔන්න පුතේ අපි දැන් තාරාවයි අලවලා ඉවරයි. මගේ පුතාලා ඉදරදී මේ විදියට ලස්සනට තාරාව අලවලා අවුන් චුට්ටක් තියන්න වේලෙන්න. එහෙනම් පුතේ ටීචර් ගිහින් එන්න. ගුඩ් බයි චිල්ඩ්‍රන්.